ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වී සිටියේ කෙසේද? ලංකාවේ අනාගත අධ්‍යාපන ක්‍රමයේ විෂාණතිය කොයිබටද? ඉතින් ඒ පිළිබඳව අද ඔබව දැනුවත් කරන්න අපේ වැඩසටහනට අපි ආරාධිතයෙකු පිළිගන්නවා. ඒ ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ සමග ජනබලවේගය මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම විශේෂයෙන්ම ඔහු වෘත්තීන් ඉංජිනේරුවරයෙක් ඒ වගේම උපාධිධාරීවරයෙක්. මම මුලින්ම ගියේ ग्रेड वन नोली नंग श्री वेनेकल गंपा सिरिकुरुस विद्यालय के होली क्रॉस कॉन्वेंट एकट इट पास्से भंडार नायक विद्यालय गिया गंपा पाहि शिष्यत्व पासेला कोलंब आनंद विद्यालय एतुलुना कोलंब आनंद विद्यालय अत्रे महापोल विशेष कुशलता शिष्यत्व अरगेन मोरटू विश्वविद्यालय गिया ये अध्यापन हबै मम मतक तियागन्न मम अध्यापने विश्वविद्यालय अध्यापन इवर वेनकोट मगे इवर वेनकोट कियन्ने अदाल काले मम इवर कला इवर वेनकोट उपाधि गन्नकोट मट रस्साव करन्न हम्बुने मगे मासिक आदायम लक्ष दहय इक्मोल तिब्बा इंजीनियरिंग वशेम वृत्ति यदिला ई काले तुल लंकावे अध्यापन क्रमे विनाश वेत्ते केसेद किया अपि हेमोम हेम स्थानेम मे समाजे तर्क वितर्क गेनेनवा इतिन ने तर्क वितर्क कोतरम दुरट फलधर्णवा यद्द कोतरम दुरट निष्फलवनवा यद्द हबै अपि अद दवसे मेतुमागेन विमसा दनगन्नवा लंकावे अध्यापन क्रमे केसेनम विनाश विय युतुद किया අධ්‍යාපනය කියලා කියන්නේ SMS ශාස්ත්‍රයක් නෙවෙයි අද වෙනකොට ලංකාව තුළ අධ්‍යාපන ක්‍රමයට කෙතරම් තර්ක විතර්ක වෙනස් විය යුතුයයි තර්ක විතර්ක ඉදිරිපත් වෙලා තිබ්බත් අපි බලමු මෙතුමා විසින් මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනස් විය යුතු තැන් කෙසේද අවධාරණය කරන්න කියලා. ඔව් ඇත්තටම මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වාදයක් විවාදයක් නැහැ වෙනස් විය යුතුයි කියන එක මං හිතන්නේ මේ රටේ චූටි ළමයාගේ ඉඳන් මහල්ලා දක්වාම දරන මතයක්. නමුත් මේ විනාශ විය යුතු ආකාරයේ කෙසේද කියන එක තමයි අපිට වාදයක් විවාදයක් තියෙන්නේ. එතකොට මේකෙදී ඇත්තම අපි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේයි කියන එක අපි මේ රේස් එකට ගිහිල්ලා අතරමං වෙලා තියෙන්නේ. ඇත්තම දැන් කන්නංගර අධ්‍යාපනය අදටත් හරි වෙනස් වූ අධ්‍යාපනයක්. දැන් නිදහස ලැබෙන්න ඉස්සෙල්ලා අපිට කන්නංගර අධ්‍යාපනය තිබුණා. ඒ අධ්‍යාපනය අදටත් වළංගුයි. ඒ සිස්ටම් එක අදටත් වළංගුයි. නමුත් අපි අලුත් අලුත් ක්‍රමවේද වලට මේ රේස් වලට ගිහිල්ලා තමයි මේ අවුල් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ ඉස්සෙල්ලාම අපි කන්නංගර අධ්‍යාපන දෙසට හැරෙන්න ඕනේ. හැරිලා වර්තමානයට ගැලපෙන විෂය ධාරාවන් ක්‍රමවේද නිර්මාණය කරන්න ඕනේ. කවුද මෙතුමා කියන කන්නංගර? CWW කන්නංගර. ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර. මෙතුමා නමින් අපි එලෙස හඳුන්වනවා ඒ කෙසේ වෙතත් ලංකාවේ නිදහසට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් නැතිනම් අපි හැමෝම විරුදාවලිය ලබා දෙන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා 1884 ඔක්තෝබර් 24 වෙනිදා අම්බලංගොඩ වේවලගමේ උපත ලැබූ CWW කන්නංගර මහතා ගණිත ගුරුවරයෙකු ලෙස සිය රැකියාව ආරම්භ කරනවා 1931 ජාතික මන්ත්‍රණ සභාවට පත්වන මෙතුමා 1944 මැයි මාස 30 වෙනිදා අධ්‍යාපන සංශෝධන අතුරු පනත ඔස්සේ නිදහස් අධ්‍යාපන යෝජනා ජාතික මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළා 1945 ජූලි මාසයේදී නිදහස් අධ්‍යාපන පනත සම්මත වුණා එම වසරේ ඔක්තෝබර් මාස පළමු වෙනිදා සිට එය ක්‍රියාත්මක වන්නට වුණා මෙතුමා 1931 සිට 1947 දක්වා වසර 16ක කාලයක් ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති ලෙස සේවය කළා වටිනම සේවය වුණ නිදහස් අධ්‍යාපනය බිහි කළ මෙතුමා දෛවයේ සරතමට 1947 අතුරු මැතිවරණයෙන් පරාජයට පත්වනවා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හැඳින් වූ මෙතුමා 1969 සැප්තැම්බර් 23 වෙනි දින කොළඹ ජාතික රෝහලේදී අවසන් හුස්ම හෙළුවා. අතරම කන්නංගර අධ්‍යාපනයේ විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙන්නේ මේ හෝම්වර්ක් ඕනේ. ඇයි පොත් ටික ගෙදරයි යන්නේ? පූර්ණ අධ්‍යාපනයේ ළමයෙක් දවසකට පැය 4ක් තමයි අධ්‍යාපනය කරනවා. 4ක් 4මාරක් පාසල තුල අධ්‍යාපනය කර ඒක ප්‍රමාණවත් A-level විභාගයේ වෙනකල් සමහරට මේ අම්මා පොත් මල්ල අරගෙන කරේ තියාගෙන ඉස්කෝලේ ගාවට ඇවිල්ලා ළමයට ගේට්ටු ගාවදි දීලා ආයි ඉස්කෝලේ යනට පස්සේ අම්මා ඇවිදලා කරේ තියා ගන්න ආයි පොත් මල්ල. ඒක ළමයි දෙන්නෙක් එහෙම හිටියොත් ඒක කොහොමවත් කරන්න බෑ. ඊට පස්සේ අම්මා රස්සාවට කරනවා නම් ඒක කරන්නත් බෑ. ඉතින් මේ වගේ මහා දරාගත නොහැකි ප්‍රශ්නයක්.
මෙතුමා කියන විදියට ගුරුවරයා කියලා කියන්නේ කවුද? ගුරුවරයා කියලා කියන්නේ සුවිශේෂී භූමිකාවක්. ඔව්. ඒ භූමිකාව සුවිශේෂී වෙන්නේ ගුණ නැන. මේ දෙකෙන්ම සුපෝෂිත දරුවෙක් අනාගත වැඩ ලෝකයේ වෙනුවෙන් දායාද කිරීමේ අවශ්‍යතාවය මතුවන නිසායි. ඉතින් ඒ අවශ්‍යතාවයේ නැන කියන දේ කෙසේ වගා කරන්න උත්සාහ කළත් ගුණ වලින් තොරණ ඒ නැනෙන් නැති පල නැති තරම්. ඉතින් මේ නැන ගුණ දෙකෙන්ම දරුවාගේ මානසික සෞඛ්‍ය සහ මේ පෞරුෂයන් ගොඩනගන්නට ගුරු භූමිකාවට තිබෙන්නා වූ වගකීම අතිමහත්. ඉතින් මේ වගකීම ගුරුවරයෙක්ට ලබා දෙන්න එක් උපාධියක් හෝ එක් ඩිප්ලෝමාවකට හැකි වේද? මොහොතකට සිතන්න. ගුරුවරයා කියන්නේ ගුරුවරයා තමයි හොඳ පුහුණු පුද්ගලයෙක් වෙන්න ඕනේ. දැන් අද අපි දකින්නවානේ පාසලට ගුරු උපාධිය ගත්ත ගමන් ගුරුපත් වීම ලැබෙනවා. එහෙම නැත්නම් තරග විභාගයක් නේද ගුරුපත් වීම ලැබෙනවා. හෙට ඉඳන් උගන්නන තරග විභාගයෙන් පාස් වෙච්ච අයට. ඔය ක්‍රමය සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ගුරුවරයා සම්පූර්ණ පුහුණු, ඒ කියන්නේ පුහුණු අවුරුදු 5කවත් අගම දරුවන්ට ඉගැන්වීම සඳහා අවුරුදු 5කවත් පුහුණුවක් ලබා දීපු ගුරුවරයෙක් තමයි පාසලට වෙන්න ඕනේ. ඒ කියන්නේ ගුරුවරයාව ශක්තිමත් කර ගුරුවරයාගේ ශක්තිමත් කරන්න ඕනේ. වර්තමානයේ වෙනකොට පාසල් අධ්‍යාපන ක්‍රමය සී ග්‍රේන් හැල්ල වෙලා පල්ලෙහාටම වැටලා තියෙනවා. විශේෂයෙන්ම මේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක හැල්ම දුවන දෙමව්පියන් තමන්ගේ ළමයා පාසල හමාර කරලා හැල්ම ඇදගෙන යන්නේ මෙන්න මේකේ ටියුෂන් පන්තියට. මේ ටියුෂන් පන්තියෙන් ළමයාට දෙන්න ඕන දේ දෙනවද? අධ්‍යාපනය ලබා දෙන කෙසේවත් ඇත්තරම ඒ දරුවාට නිදහසක් ලැබෙනවද? නිදහසකින් තොර මනසකට කොතරම් කරුණ දැම්මත් ඒ දරුවා අධ්‍යාපනයක් ලබා ගනිවිද? නැතිනම් යාන්ත්‍රික ජීවියෙකු බවට පරිවර්තනය වේවිද? මෙතුමා ඒ පිළිබඳ සඳහන් කරන කරුණු කෙසේ වේවිද? අපි බලමු. කන්නංගර අධ්‍යාපනය කියන එකේදී අපිට ටියුෂන් නැහැ, රේස් නැහැ. රේස් නැහැ, ටියුෂන් නැහැ. ඉතින් අධ්‍යාපන රේස් එකක් තිබ්බොත් නේ ටියුෂන් බිහි වෙන්නේ. රේස් නැහැ, ටියුෂන් නැහැ. නිදහසේ දරුවව නිදහසේ ගෙදර ගිහිලා සෙල්ලම් කරලා බාහිර වැඩවලට කටයුතු කරලා ඉස්කෝලින් අවුරුදු 5 පාසල් වැඩ කටයුතු කරලා සමාජයට මුහුණ දෙන්න තියෙන. ඊට පස්සේ හැබැයි මේ අතරතුරේ අපිට මොකෝ සුවිශේෂ හැකියාව නැති දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. විශේෂ ඒක ගුරුවරුන් එක හඳුනාගෙන ඒ ඇයට විශේෂ හවස වෙලාවේ හරි උගන්වන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඊට පස්සේ ඒලවල විභාගෙට යනකොට එක එක විෂයන් සඳහා අපි වෙන් වෙනවා. වෛද්‍ය විෂය වෙන්න පුළුවන්, ඉංජිනේරු විෂය වෙන්න පුළුවන්, ගණකාධිකාරී විෂය වෙන්න පුළුවන්. එතකොට චුට්ටක් ඊට වඩා ගැඹුරු අධ්‍යාපනයක් ඇති වෙන්න ඕනේ විෂය වෙන් කරගත්තට පස්සේ. නමුත් ඕ ලෙවල් දක්වා එන ගමනේදී, ඒ කියන්නේ අවුරුදු 2යි නේ කර තියෙන්නේ, ඕ ලෙවල් දක්වා එන ගමනේදී අවුරුදු 10ක ග්‍රේඩ් 1 ඉඳන් ග්‍රේඩ් 10 11 වෙනකල් එන ගමනේදී දරුවා නිදහස් මනසින් එන්න ඕනේ. ඒ වගේම දී භාෂාව වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඉංග්‍රීසි භාෂාවෙන් විතරක් නෙමෙයි මව් භාෂාවෙන් පටන් අරගෙන විනත් භාෂාවකට උඩ යන්න පුළුවන් තත්ත්වයකට දරුවව නිර්මාණය කරන්න ඕනේ දී භාෂාව විදිහට. ඒ අයතොර ලෝකෙට යන්න පුළුවන් නේද? මොකද අපේ අධ්‍යාපන ක්‍රමවේදේ දැන් එදා කන්නංගර අධ්‍යාපනය හඳුනා දුන්නාම ඒකේ තිබ්බේ ඒ එදා තිබිච්ච විෂයන් නෙමෙයි අද විෂයන්. ඊට වඩා සංකීර්ණ විෂයන් තියෙනවා. හැබැයි ඒකට ඇතුල් වෙන්න ඕනේ. ඒක අපි වෙනස් කරගන්න තියෙනවා දේවල්. හැබැයි ඒක බේස් කරගෙන යන්න පුළුවන් නම් තමයි අපි දකින්නේ හරි දේ කියන එක. ඒ කියන්නේ මේක හරි අමාරු කතාවක්. වර්තමානයේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි පාසල් දරුවන්ට තියෙන නිර්මාණශීලීත්වයේ තියෙන හිඟකම. එහෙම නැත්නම් දෙයක් හිතලා නිර්මාණය කරන්න තිබෙන නොහැකියාව. ඉතින් මෙන්න මේ කියන නිර්මාණශීලී චින්තනය මගින් තමයි හික්මේමෙන් යුතු දරුවෙක් නිර්මාණය වෙන්නේ. කළු ලෑල්ලක් මත ගහක් ඇඳලා ගහ ගැන විස්තර කරාට ඇත්තටම දරුවාට ප්‍රායෝගිකව අධ්‍යාපන ක්‍රමයකින් ගහක් අල්ලලා ගහේ හැඩරුව බලලා ඒ පත්‍රයක මලක සුවඳ විඳලා ඒ ස්පර්ශයෙන් ලබන්නා වූ අධ්‍යාපන ක්‍රමයයි අතර කොතරම්නම් පරස්පරතාවයක්, කොතරම්නම් වෙනසක් තිබෙනවද? ඉතින් ඒ ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමය වර්තමාන අධ්‍යාපන ක්‍රමයට කෙතරම්නම් අවශ්‍ය වනවාද? අපි බලමු මෙතුමාගේ අදහස. මේ අධ්‍යාපනයේ කියන දරුවව වහලෙක් කරන්න නැතුව නිදහස් චින්තනයක් තියෙන දරුවෙක් හදන්න. අද ඉන්නේ වහල්ලු දරුවෝ. සාමාන්‍ය ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්, ඊටත් එහා ගිය කෙනෙක් වෙන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් වුණාම දරා ගන්න බැරුව සීව දිනස ගන්න අයත් අපි දකිනවා. ඉතින් මේක වහා වහාම කළ යුතු ක්‍රමවේදයක්. දරුවව අධ්‍යාපනයේ වහලෙක් නොකර අධ්‍යාපනයේ කියන දරුවට
කැමැත්තෙන් හොයාගෙන යන මාර්ගයක් බවට පත් කරන්න ඕනේ. ඒක අපිට නොපුරුදු දෙයක් නේ මම ආයි කියන්නේ. එතන තමයි කණ්ණංගර ප්‍රතිපත්තිය පිහිටලා තියෙන්නේ. මේ ඩිජිටල් ලෝකේ ඉස්සරහට යන්න ගුරුවරයෙක්ට නිර්මාණශීලී හැකියාව අවශ්‍යයි. ඉතින් ඒ නිර්මාණශීලී හැකියාව ගුරුවරයෙක් තුල ඇති කරන්න මේ අධ්‍යාපන ක්‍රමයේ තුල සිදුවිය යුතු වෙනස්කම් මොනවාද? ගුරුවරයා ශක්තිමත් විය යුතුයි. නිකන් එකපාරට ඔලොලි වගේ ඒලොලි වගේ කරා කියලා ගුරු විභාගයෙන් ගුරුවරු දාන්න බෑ. විශ්වවිද්‍යාල උපාධියක් ගත්තා කියලා ගුරුවරයෙක් දාන්න බෑ. ගුරුවරයෙක් කියන්නේ ඊට වඩා දරුවව මනසින් තේරුම් අරගෙන දරුවගේ හැසිරීම තේරුම් අරගෙන දරුවා දරුව සංඛ්‍යාවක් ඒක ගුරුවරයෙකුට බාර වෙන්න ඕනේ. නිකන් මේක දැන් ළමයි බැලුවොත් එහෙම දැන් ළමයි 40ක් පන්තියක ඉන්න ඕනේ කොට සමහර ඉස්කෝලවල දින ළමයි 60ක් ඉන්නවා පන්තියේ. කවදාවත් ඒ ගුරුවරට ඒ වගකීම ඉෂ්ට කරන්න බෑනේ. ගුරු භූමිකාව කියන්නේ ටියුෂන් පන්තිය වගේ විෂය උගන්වන එක විතරක් නෙමෙයි. දරුවව තේරුම් ගැනීම, දරුවව යොමු කිරීම කියන එකත් ඒ කන්නකර අධ්‍යාපනයේ විශේෂයෙන්ම තියෙන දෙයක්. ඒකයි අපි කිව්වේ ගුරුවරයෙක් පාසලට දරුවට උගන්වන්නේ යද්දී මොකද ඒ දරුවගේ සම්පූර්ණ ජීවිතය පාර නිර්මාණය කරන්නේ මේ ගුරුවරයා. එහෙමනම් ඒ ගුරුවරයාට ගුරුවරයා ශක්තිමත් වෙච්චි හොඳ පුහුණුවක් තියෙන. ඔහු එයත් සතුටින් ඉන්න. ඔහුට ප්‍රශ්න කෝටියක් තියෙද්දි දරුවා උවන්ද නිසිමගකට යවන්න. සතුටින් ඉන්න. හොඳ වැටුපක් දීලා. ඒ ගුරු කියලා කියන්නේ මම ආයි කියනවා ගුරු කියන්නේ කන්නංගර ප්‍රතිපත්තිය තුළ ගුරු කියලා කියන්නේ මේ ඉස්කෝලේ උගන්වන ගුරුවරයා විතරක් නෙවෙයි විදුහල්පතිත් ගුරු සේවය කියලා තමයි ගන්නෙ. අධ්‍යාපන කාර්ය මණ්ඩලය ගුරු සේවය කියලා ගන්නෙ. මේ අධ්‍යාපන ක්ෂේත්‍රය කියන එක විශේෂ ඒකකයක් බවට පත්විය යුතුයි. ඒක බලන්න මේ විෂමතාවයේ පාසලවල විෂමතාවය මොකද්ද? තමට මේ 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 60ක් පන්තියක ඉන්න පාසලේ මේ මේ දරුවෝ ඉන්නේ 60ම 20 30 ඈත ඉඳන්. එතකොට මොකද්ද මේකේ තියෙන දේ? 60ම 20ක් 30ක් ඉස්කෝලයක් නැද්ද? එතකොට සාධාරණීකරණ සම්පත් බෙදීමක් පාසල් තුල තියෙන. නැත්නම් අලුතෙන් පාසල් හදන්න ඕනේ නැහැ. අලුතෙන් පාසල් වල ඉඩ හදන්න ඕනෙත් නැහැ. මේ තියෙන පාසල් සමබර කරන්න පුළුවන් නම් ඒ කන්නංගර ප්‍රතිපත්තිය තුල තියෙන කාරණයක්. ඔබ දන්නවා කන්නංගර කියලා කියන්නේ නිදහස් අධ්‍යාපනයේ පියා. එතෙන් ඒ වගේ සුවිශේෂී පුද්ගලයෙක් නිදහසට පෙර මේ රටට වැඩදායි අධ්‍යාපන ප්‍රතිපත්ති හඳුන්වා දුන්නා. එතෙන් නිදහසෙන් පස්සේ මොකද වුනේ? නිදහසින් පස්සේ මොකද වුනේ කියනවා නම් මේ නිදහස් අධ්‍යාපනය කියන බීජේ පැලවෙන්න ගත්තා විතරයි. පැලවෙන්න ගත්තට පස්සේ මෙන්න මේකෙන් දලු දාන්න ගත්තා. දලු දානවත් එක්කම මිනිසුන්ට මේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අවබෝධයක් ආව විතරයි මෙන්න කන්නංගර කියන චරිතේ මේ නිදහස් අධ්‍යාපනය කියන මේ පැලෙන් මේ බීජේ ඉවත් කරනවා. ඉතින් තවදුරටත් පැලයක් පවතීද? අන්නේ උදාහරණයක් අරගෙන මොහොතකට හිතා බලන්න. ලංකාවේ ආණ්ඩු මාරුණුවත් එක්කම ලංකාවේ අධ්‍යාපන ක්‍රමත් මාරු කරනවා. නමුත් මොහොතකට හිතන්න අපි දැන් උගත් පරම්පරාවක සිටින පිරිසක් ඩිජිටලීකරණය වෙලා තියෙනවා. ඉතින් බටහිර ලෝකයේ රටවල් ඒ වගේ මේ මොහොතින් මොහොතට ඇඳුම් මාරු කරනා වගේ අධ්‍යාපන ක්‍රමයන් මාරු කරනවාද? නැතිනම් ඔවුන් අධ්‍යාපන ක්‍රමේ සාර්ථක අසාර්ථකභාවයන් පමණක් දැන හඳුනාගෙන ඒවා වැඩි දියුණු කිරීම සහ අවම කිරීම සිදු කරනවාද කියා මොහොතකට සිතලා බලන්න. ඔව්, විශේෂත්වයක් වන්නේ බටහිර රටවල් විශේෂයෙන්ම ඔවුන්ගේ ආණ්ඩු මාරු වෙන ආණ්ඩු මාරු වීමත් එක්ක ඔවුන්ගේ තේන දේශපාලනික ප්‍රතිපත්තියත් එක්ක ඔවුන්ගේ තේන අධ්‍යාපන ප්‍රතිපත්ති මාරු කරන්න ගියේ නැහැ. නමුත් ලංකාවේක වුණාද? එකක් විදිහට මේක කන්නංගර පාසල් නිර්මාණය මම අහලා තියෙන විදිහට නිදහස් මේ රටේ නිදහස හම්බුනම කන්නංගරමත් පැත්තකට විසී වුණා. කියන්නේ මේ රටේ හොඳ දෙයක් කරන්න කෙනා ඒ මරුවට පස්සේ අගේ කරනවා මිසක් ඉන්නේ අධ්‍යය අගේ කරන්නේ නැහැ. අධ්‍යාපනයේ ක්‍රමවේදයේ පිළිබඳ වැරද්දක්. දැන් අපි බැලුවොත් එහෙම දැන් අපි එක එක ආණ්ඩු එන්න එන්න අධ්‍යාපන ක්‍රමවේද වෙනස් වෙනවා. අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. කොයි ආණ්ඩුව ආවයි කියලා අධ්‍යාපන වෙනස් වෙන්න බැහැනේ. එක එක ආණ්ඩුව වෙනවා විතරක් නෙමෙයි. එකම ආණ්ඩුව තියෙද්දිත් අධ්‍යාපන හැමති වෙනස් වෙනකොටත් වෙනස් වෙනවා. දැන් පහුගිය කාලේ අපි දැක්කා දැන් ළමව පාසල හොඳම පාසල ගැන ප්‍රෝග්‍රෑම් එකක් ගියා. කන්නංගර අධ්‍යාපනයේ ඒක තියෙනවා. ළමව පාසල හොඳම පාසල කියන එක. මොකද දරුවට මේ ස්ට්‍රෙස් වෙන්න බෑ මේ ඒ ඈත ගිහිලා මහන්සිලා ඉගෙන ගන්න නෙමෙයි. බොහොම සරල අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ඒකද එතකොට ඒ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙනකොට ඊළඟ ආණ්ඩුව ආවා. ඇවිල්ලා ජාතික පාසල් 10,000ක්ද ලක්ෂයක්ද මන් දන්නේ කියලා ප්‍රෝග්‍රෑම් එකක් ආවා. ජාතික පාසල් 1000ක් ප්‍රෝග්‍රෑම් එකක් ආවා. ඒ ඇමතිවරයා ගිහිල්ලා ඒ ආණ්ඩුවේම ඊළඟ ඇමතිවරයා වෙනකොට ජාතික පාසල් 1000ක් ප්‍රෝග්‍රෑම් එක අවලංගු වුණා. ඒතර බෝඩ් වල වීදම් කරපු සල්ලි හැම ඉස්කෝලේකම ඉස්කෝලක 1000ක ගහුවා ජාතික පාසල්
කිය කියා. ඒ සල්ලි වලට මොකද කවුද මොකද වගේ කියන්නේ කවුද? මත අලුත් ඇමතිවරයෙක් කෙනෙකුට ඒ ප්‍රතිපත්තිය වෙනස් වෙලා වෙනත් ප්‍රතිපත්තිය වෙනවා. ඒ වගේම ආවා 13 වසරක අධ්‍යාපනය කියලා තාක්ෂණය උගන්වන්න. තාක්ෂණය උගන්වන පාසල් දින ළමයිවට යන්නේ නැහැ. මොකද යල්පැනගේ තාක්ෂණය තමයි ඒක උගන්වන්නේ. සමහරේ උපකරණ දින අදර වැඩක්ම නැහැ. ඒවා පෙට්ටියේ පැකින් කඩලවත් නැහැ. ඒ වර්තමාන ගැලපෙන ලෝකෙට ගැලපෙන තාක්ෂණ උගන්වන්න ගුරුවරු නැහැ. ගුරුවරු නැහැ. ලෝකෙට ගැලපෙන තාක්ෂණ උගන්වන ලෝකෙ යල්පැනගේ තාක්ෂණ උගන්වන්න කවුරු කෙනෙක් ඇවිල්ලා තාක්ෂණය කියලා උගන්වන ඉතින් කිසි වැඩකට නැති අධ්‍යාපනයක් තමයි තියෙන්නේ. ඒ හින්දා මීට වඩා අපි දකින්නේ අධ්‍යාපනයට වෙන් කිරීමේ ශෛලියටත් වඩා මේ අධ්‍යාපනය කියන එක 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 ඇමතිවරුන්ට එක එක දේශපාලන පක්ෂ වලට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වෙන්න ඕනේ. ඒක ජාතික ප්‍රතිපත්තියක් උගතුන් කණ්ඩායමක් නිර්මාණය කරන ජාතික ප්‍රතිපත්තියක් තුළ දිවෙන්න ඕනේ. ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ අද වෙනකොට රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. දවස් 5ක් ළමයා පාසලට ආරෙනවා. ඉතින් දවස් 5 ඉවර වෙලා වීකෙන්ඩ් එක හැම නැත්තම් සෙනසුරාදා ඉරිදා දවස්වලත් ළමයාට අමතර පන්ති අර ක්‍යුෂන් මේ ක්‍යුෂන් එලෙක්‍යුෂන් වගේ විවිධාකාර නාන ප්‍රකාරයේ විවිධ පන්ති වලට ළමයා රැගෙන යන්න දෙමාපියන් උත්සුක වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයක් එක්ක ළමයාට වෙන මානසික පීඩාව ඔබ දැන සිටියාද? සෙනසුරා දිර්ද සතියේ දින පහක්ම වෙහෙසිලා වෙහෙසිලා සෙනසුරා දිර්ද විවේක සුවෙන් ගත කරන්න තියෙන පවුලත් එක්ක සතුටෙන් සමගින් සිටින්න ඕන කාලේ. ඉතින් ඒ කාලය තුලත් දරුවාට මානසික නිදහසක් ලබා නොදෙමින් අප මේ ආකාරයෙන් ගමන් කරන්නේ කුමන ශීඝ්‍රගාමී දුම්රිය අල්ලා ගැනීමට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පහවස්තර ශිෂ්‍යත්වය ගැන. කුඩා පාසල් වල එහෙම නැත්නම් දුෂ්කර පාසල් වල දරුවන්ට අධ්‍යාපන ශාස්ත්‍රය ඉදිරියට යන්න කිසියම් තල්ලුවක් තමයි මේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලැබෙන්නේ. ඉතින් අද වෙනකොට ශිෂ්‍යත්ව විභාගයත් කිසියම් රැල්ලක් බවට පත් වෙලා හමාරයි. බර වෙන්න ඕනේ නැහැ. බොහොම සරලව තමුන්ගේ තැනට යන්න ඕනේ. දැන් අපිද මොකෝ පහේ ශිෂ්‍යත්වයේ විභාග දඟලක් දඟලක් මොන බරක් අදිනවද කියන්නේ. ඇයි ඉස්කෝල නැති හින්දා ඉස්කෝල මේ පාසල පහේ ශිෂ්‍යත්වයේ නිර්මාණය කළේ ශිෂ්‍යාධාර ගන්න. නමුත් දැන් අද වෙලා තියෙන්නේ ලකුණු 195 190ක් විතර ගන්නවා 200 ඉස්කෝල නැති හින්දා. ඉස්කෝලෙන් ටාගට් කරලා පහේ ශිෂ්‍යත්වයට ගන්න. අරමුණ සම්පූර්ණයෙන් වෙනස් වෙලා නේ. එහෙනම් ඒක නිවැරදි කරන්න එපයි. ඒ ඇත්ත අරමුණ වැරදි නෑ. ඇත්ත අරමුණ වැරදි නෑ. ඇත්ත අරමුණ නෙමෙයි තියෙන්නේ වෙන අරමුණක්. ඒ ඇත්තරමුණත් ඔහම හැදුවේ ඇයි? රටේ අධ්‍යාපනයේ සල්ලි වෙන් කරලා නැති නිසා. අධ්‍යාපන නිදහස් අධ්‍යාපනයේ නම් අදු ආලයම් ලාභී පවුල් නම් ඒ ඇයට අධ්‍යාපන ලබා දීම රජයේ යුතුකමක් නම් ආයි ශිෂ්‍යත්වයක් දීලා සල්ලි දෙන්න ඕනේ නැහනේ. ඒක රජයේ පහසුකම් සලකන්න එපා. කන්නංගර අධ්‍යාපනයේ තියෙන ප්‍රතිපත්ති තුලම අපි ගියා නම් ගුරුවරයා මූලික කරගත්තු. ඒ කියන්නේ ගුරුවරයාට මූලික ශක්තිය දීලා අධ්‍යාපනයේ ගියා නම් මේ ටියුෂන් ඒවෝ නිත් නෑ මොනවද රේසෝන් නෑ රේසෝන් නෑ අන්න ඒක තමයි අපි දකින්නේ. එතකොට පාසලක ඇත්තටම දැන් අද මොන්ටිසෝරියට ටියුෂන් යන තත්ත්වයක් මොන්ටිසෝරි අධ්‍යාපනයට ටියුෂන් යන තත්ත්වයක් අද තියෙනවා. ටියුෂන් අවශ්‍ය නැහැ. ටියුෂන් ඕනි වෙන්නේ විශේෂ දුර්වලතා දරුවෙක් ඉන්නවා නම් ඉතින් ටියුෂන් කරාට කමක් නැහැ. මම කියන්නේ ඒක ටියුෂන් කියන්නේ ඔය කියන ටියුෂන් නෙමෙයි. පාසල හරියට ශක්තිමත් කරනවා නම් තරග විභාගයක් එහෙම නැතිනම් දැන් වෙන රටවල ටියුෂන් දැන් ෆින්ලන්ඩ් අධ්‍යාපනයේ ටියුෂන් කොහෙද තියෙන්නේ කියන්නේ ටියුෂන් කියලා එකක් නැහැ. අපි මේක තවත් මාෆියා එකක් නිර්මාණය කරගෙන. ඒ කියන්නේ මේ අධ්‍යාපනයේ එච්චර බර නැහැ. අපි බර කරලා අර පාසල් බෑග් එක වගේම දරුවන්ට පාසල් බෑග් එකේ බර වගේම අධ්‍යාපනයත් බර කරලා. එහෙම වෙන්න බෑ. ඉතින් ඒකට ක්‍රමවේද වෙනස් කරන්න ක්‍රමවේද කියන්නේ අපිට ඇත්තමම කියන්නේ අලුත් ක්‍රමවේද නෙමෙයි. ආපස්සට ගිහිල්ලා අපි අධ්‍යාපන ක්‍රම දිහා බලුවම අපි නිකන් අන්ධ විදිහට අධ්‍යාපනය වෙනස් කරන සර්කියුලර් හදාගෙන ක්‍රමවේද හදාගෙන අන්ධ විදිහට ගිය ගමකටක් ගිහිල්ලාද හිර වෙලා අන්නේ හිර වෙච්ච එක නැවත ආපස්සට ඇවිල්ලා හිතා බලන්න ඕනේ කාලය ඇවිල්ලා. නිර්මාණශීලීත්වය කියලා කියන්නේ පාසල් දරුවෙට වැදගත්ම සාධකයක්. මොකද පුරවැසියෙක් බවට පත් වෙනකොට නිර්මාණශීලී චින්තනය කියන එක මිනිස්සෙගේ තියෙන හික්මීමට බෙහෙවින් වැදගත් වෙන කාරණාවක්. නමුත් අද වෙනකොට මෙන්න මේ කියන නිර්මාණශීලී චින්තනයත් එක්ක හික්මීම කියන කාරණය බැලන්ස් වෙනවද? එදා මේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වෙච්ච නිදහසේ හැසිරුණු දරුවන් ඉඳපු කාලේ මේ වෙසක් කූඩුව නැත්නම් ගණකරාමු නැතිනම් අපි සරුංගලය මේ කියන නිර්මාණ සියල්ලම මේ ගෙදර නැත්නම් වත්ත පිටියේ දුව ඇවිදින
ඒ ආදරණීය දුවා දරුවන් විසින්ම නිර්මාණය කරගත්තා. නමුත් අද ඔවුන්ට වෙලාවක් තියෙනවාද? නෑ නේද? ඔව්. ඒ වෙලාව ඔබ ලබා දීලා නෑ. ඔබ ඔබගේ පහසුවටත් ඔහුගේ හෝ ඇයගේ පහසුවටත් ඔබ එය ළඟම තිබෙන සුපර් මාකට් එකෙන් මිලට ගැනීමට තරම් පත් වෙලා තියෙනවා. ඉතින් හිතන්න දැන් මේ වෙද්දී නිර්මාණශීලීත්වයක් දරුවන් තුල ජනිත වන්නේ විශ්වකර්මයාගෙන්ද කියලා. මේ බාහිර ක්‍රියාකරණම් කතා කරාම දරුවා පැය 4යි නම් ඉස්කෝලේ වැඩ කරන්නේ. අපිටම හෝම්වර්ක් කියලා එකක් නැත්නම්, ටියුෂන් කියලා එකක් නැත්නම්, බාහිර ක්‍රියාකාරකම් වලට දරුවා යොමු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ පරිසරය හැදෙන ඉස්සර අපි මතකයි අපි ජූටි කාලේ පවා අපි කොච්චර ගෙදර බාහිර ක්‍රියාකාරකම් කරා සරුංගල් හදනවා, වෙසක් කූඩු හදනවා, පොල් පිටක් අරගෙන ගොනෙක්ක නිර්මාණය කරලා ඇදගෙන යනවා, කරත්ත හදනවා, ලස් ප්ලේටින් එකක් හරි කිරිටින් එකක් අරගෙන මේ වගේ ක්‍රියාකාරකම් කොච්චර තියෙනවද? එඬරු ගස් වලින් නඩු කඩලා බැලුම් බෝල අරිනවා. මේවා නිකන් ඔටෝමැටිකලි ක්‍රියාකාරකම් තියෙනවා. ඒක නිසා අද ළමයෝ මේ ගිරවෙක් කරලා රේස් එකකට අරන් යන හෙන විශේෂ ධාරාවක් දීලා එයාට මේ ගෙදරක් වැඩ කරන්න ඕනි, ඉස්කෝලෙත් වැඩ කරන්න ඕනි. එහෙම නැත්නම් මානසික ආතතියටපත් වෙලා සිය දිනස ගන්න දරුවෝ ඉන්නවා. මානසික ආතතියටපත් වෙලා ජීවිතේ විවිධ බාහිර බලපෑම් වලට ලක් වෙන දරුවෝ ඉන්නවා. ඒ තත්ත්වෙටපත් ඇති. මේ අධ්‍යාපනය කියන එක මෙච්චර දැන් අපි බලුවොත් මේ අපි මේ අපි ලොකු වැඩ කරන්නේ නිකන් මහා ලොකුවට අධ්‍යාපනය වෙනස් කරලා. දැන් ඕ ලෙවල් වෙනකොට අපි විෂයක් අනුබද්ධව නෙමෙයිනේ. ඒ ළමයා සමාජයට හුරු කිරීම. ඇත්තටම භාෂාව දැන් ඉංග්‍රීසි භාෂාව. දැන් සමහර වන්දක ප්‍රතිපත්තියක් දේශපාලන පක්ෂයේ කියලා දිනා ග්‍රේඩ් 1 වල ඉඳන් ඉංග්‍රීසි උගන් ඉංග්‍රීසියෙන් කරනවා කියලා. ඒක හරියන එකක් නෙමෙයි. මව් භාෂාව තමයි මව් මේ. මව් භාෂාවෙන් ඕ ලෙවල් පන්තියට යනකොට එයා තවත් භාෂා දෙකක ප්‍රවීණයේ පුද්ගලයෙක් විදිහට යන්න ඕනේ. ඔබ හිතනවා ඔබේ දරුවා හොඳ අධ්‍යාපන මට්ටමකට යන්නේ නගරයේ තියෙන ප්‍රධාන පාසලකින් අධ්‍යාපනය ලැබුවොත් පමණයි කියලා. හැබැයි ඔබ හිතන්න ඔබේ දරුවා කොහේ හිටියත් ඉගෙන ගන්නවා. ඒකට උදාහරණ හේතු සාධක අපිට මේ ජීවමාන සමාජයෙන් දකින්න පුළුවන්. ඒ වර්තමානයේ. හැබැයි ඔවුන් අතීතේ නිදහස් අධ්‍යාපනයේ නිවැරදි ඵලයක් ලබාගත් නිසා තමයි අද වර්තමානයේ මේ ආකාරයෙන් ස්වාධීන චින්තකයන් බවට නැතිනම් තවත් ගිරාපෝතකයන් පිරිසක් නම ස්වාධීන චින්තකයන් බවට පත් වෙලා තියෙන්නේ. ඔබම මේ මා සඳහන් කරන කාරණාව සමාජය තුලින්ම නිරීක්ෂණය කරන්න උත්සාහයක් දරන්න. ඔබේ තියෙන ළඟම බැංකු ශාඛාව එහෙම නැත්නම් ඔබේ තියෙන ළඟම රෝහල ඔබේ දැසින්ම නිරීක්ෂණය කරලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ සිටින වෘත්තකයෙන් නගරයේ තියෙන ප්‍රධාන පාසල් වලින් අප වෘත්තකයෙන් නැවේ. ඉතින් ඔබට සිතන්න යමක් ඉතිරිව තිබෙනවා විශේෂයෙන්ම මෙන්න මේ අධ්‍යාපන ක්‍රමය තුළ ඔබේ ළමයාට දෙන මානසික පීඩනය පිළිබඳව ඔබ තවදුරටත් සිතිය යුතුයි. ඔබට මතකද ඈත අතීතේ කියන්න තමාරු මේ 90 දශකයේ 70 දශකයේ වන විට NASA ආයතනය නියෝජනය කරපු වෘත්තිකයන්ගෙන් වැඩිම ප්‍රමාණයකින් දකුණු ආසියාතික කියන. ඒ දකුණු ආසියාතිකයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් මේ නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙනගත්ත තමන්ගේ අධ්‍යාපන නිදහසේ හැදෑරු ශ්‍රී ලාංකිකයන් වුණා. ඒත් මේ නගරේ නාගරීකරණය වෙච්ච සමාජ පරිසරයෙන් බිහි වෙච්ච අධ්‍යාපනය ලැබපු පුද්ගලයෙක් නෙමෙයි. ඔවුන් ආවේ ගම්බද පාසල් වලින් නිදහස් අධ්‍යාපනය. ඉතින් ඒ නිදහස් අධ්‍යාපනය ඔවුන්ව ඒ තත්ත්වයට ගෙනාවනම් අද වර්තමානයේ මේ තිබෙන තරංකාරී අධ්‍යාපන ක්‍රමේ ඔබේ දරුවාට එතරම් වටිනාකමක් ලබා දේවිද? අපි බැලුවොත් මහාචාර්යවරු උගත් පුද්ගලයෝ දිහා බැලුවොත් සමහර ප්‍රසිද්ධ විද්‍යාලයක නෙමෙයි ඉගෙනගෙන තියෙන්නේ. තරගකාරී අධ්‍යාපනයක නෙමෙයි ඔහු ඇවිදලා තියෙන්නේ. ලෝකේ ජයගත්තු මිනිස්සු බැලුවොත් එහෙම. එහෙම නැත්තම් ඔහු කියන්නේ තරගකාරී නැති සමහර පිරිවෙනක ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ලෝකෙම ජය අරගෙන තියෙනවා. අන ලෝකෙම ජය ගන්න පුළුවන් මානසිකත්වේ නිර්මාණය කරගෙන තමුන්ගේ බාහිර වටපිටාවනුත් ඉගෙනගෙන පොත්පත් වලිනුත් අලුත් දැනුමක් අරගෙන සමබරව යන පුද්ගලයෙක් නිර්මාණය කිරීමට පසුබිම හැදිය යුතුයි. මේ ඩිජිටල් ලෝකයේ ඉස්සරහට යන්න ගුරුවරයෙක්ට නිර්මාණශීලී හැකියාව අවශ්‍යයි. ඉතින් ඒ නිර්මාණශීලී හැකියාව ගුරුවරයෙක් තුල ඇති කරන්න මේ අධ්‍යාපන ක්‍රමයේ තුල සිදුවිය යුතු වෙනස්කම් මොනවාද? අපි කියනවා පළවෙනිම දේ තමයි ගුරුවරයාට ඉස්සෙල්ලා ජීවත් වීමේ සතුටුදායක සැලරි වැටුපක් තියෙන්න ඕනි. ඒ වගේම ප්‍රධානම දේ තමයි ගුරුවරයාගේ පුහුණුව. ගුරුවරයාගේ පුහුණුව තියෙන්න ඕනි. ඒ කියන්නේ අවමයේ අවුරුදු 5ක පුහුණුවක් වෙන්න ඕනි පාසලකට අගිය තියෙනවා නම්. එතෙන්ට එන්න ඕනි. ඊළඟට අපි දකින්නේ මේ
ගුරුවරයා එතකොට අධ්‍යාපනයටම වෙන් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම හෝගල් හතර වටේ ටියුෂන් දීවෙන්න බෑ. දරුවට ඒ පැය හතර තමයි අධ්‍යාපන කරන කාලේ බවට පත් වෙන්නේ. හෝම්වර්ක් නෑ. පොඩි හෝම්වර්ක් එකක් දුන්නට කමක් නෑ. සාමාන්‍යයෙන් හෝම්වර්ක් වලින් තොර. ඒ කියන්නේ දරුවා ගෙදර ගියාම නිදහස්. දරුවෙක් නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි මූලික දේ තියෙන්නේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය මේ ආකාරයෙන්ම පවත්වාගෙන යා යුතුද? විශේෂයෙන් මෙන්න මේ කියන අධ්‍යාපන ක්‍රමය කිසියම් ව්‍යුහයක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතෙන් අනාගතයේදී මෙන්න මේ කියන ව්‍යුහය තව වෙනස් වෙ යුතුද? එතෙන් අපි අසා දැනගමු මන්ත්‍රීතුමාගේ අදහස්. මම කියන්නේ දැන් මේ ව්‍යුහය නරක නෑ. ව්‍යුහය ඕනටදී අදිමාත්‍රයකින් තියෙන්නේ. ඒ කියන්නේ ඔය කියන නිදාරණ කරන්න වැඩකුත් නෑ සමහර වෙලාවට. කරන්න ඉතින් කරන්න වැඩක් නැතුනම අනවශ්‍ය වැඩයි කරන්නේ සමහර වෙලාවට. ඒකද මේ ව්‍යුහය ඔවිත වඩා සංශෝධනය වෙන්න ඕනේ. දැන් බලන්නකෝ සමහර පාසලකට බැලුවම මහා අධ්‍යාපන ජාතික පාසල් කියලා කොටසක් වෙනම පාලනය වෙනවා. පළාත් පාලනේ පළාත් ඉස්කෝල කියලා වෙනම පාලන. මේ දෙකටම නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. එකම දේ කරන්න. ඒත් ඒවත් කියන්නේ අධ්‍යාපන වියදම් වැඩි කර ගැනීම කියන්නේ අර දරුවට වෙනුවෙන් නෙමෙයි. අනවශ්‍ය වීදමක් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි කියන්නේ මේ මේ කලාප අධ්‍යක්ෂක කොට්ටාස අධ්‍යක්ෂක ඊට පස්සේ විෂය විෂය අධ්‍යක්ෂකවරුත් ඉන්නවා විෂයෙන් විෂයට අධ්‍යක්ෂකවරු ඉන්නවා කලාපයකට. ඉතින් මම කියන්නේ මේවා හරි බරක්. මෙච්චර පාසල් අධ්‍යාපනය සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. ඇත්තට මේ විෂය අධ්‍යක්ෂක කියලා මොකද්ද කරන රාජකාරියක් නොකරනවා නෙමෙයි. දරුවට බලපාන රාජකාරියේ මීටදී ෂෝට්කට්ස් නැද්ද? ඊටදී සරලව යන්න වැඩ පිළිලුවක් නැද්ද? අනේ ඒ හින්දා මේවා ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. නිලධාරි හිටියත් ඊයගින් අධ්‍යාපනයේ කාර්යක්ෂම සේවය කුමක්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම කියනවා අයවැය වෙන් කරාට පස්සේ අධ්‍යාපනයට අච්චර වෙන් කරා මෙච්චර වෙන් කරා. හැබැයි මෙන්න මේ වෙන් කරා කියන මුදල් ප්‍රයෝජනයට ගන්නවද? ඉතින් මේ ප්‍රයෝජනයට නොගන්නව නම් ඇත්තටම අනාගත අධ්‍යාපන ක්‍රමයක මේ මුදල් නිවැරදි ආකාරයෙන් භාවිතා කළ යුත්තේ කෙසේද? අපි එතුමාගෙන් ඒ පිළිබඳව විමසා බලමු. ඒකට රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියන එක එන්න ඕනේ. අපි මුදල් වෙන් කරනකොට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද? ඒක රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ රුපියල් 7 රිටර්න් නෙමෙයි. ගුණාත්මක භාවය වෙන්න පුළුවන්. දැන් අපිට අපේ රටට මිල කළ නොහැකි සම්පත තමයි දරුවා. ඒ දරුවා තමයි අනාගත රට අරගෙන යන්නේ. ඒ දරුවගේ කුසලතාවය අධ්‍යාපනය කියලා කියන්නේ විභාගේ පාස් වෙලා වැඩිම ලකුණු ගන්න කෙනා නෙමෙයි. සමහරට අපි දකින්නවානේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල පන්තියේ වැඩිම ලකුණු ගන්න ළමයා නෙමෙයි හොඳ ජීවිතයක් ගත කරන සමහර අන්තිම වෙච්ච ළමයා වෙන්න පුළුවන්. පන්තියේ වැඩිම ලකුණු ගන්න විභාගේ පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා පෙළ ගහගෙන ගියොත් එහෙම 40 වෙනියා වෙනකල් සමහරට හොඳ ජීවිතයක් ගත කරන්නේ 35 36 37 40 වෙන්න පුළුවන්. පළවෙනිය වෙච්ච ළමයා සමහරට හොඳ නැති ජීවිතෙත් අසාර්ථක කරගත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් අන්න එතකොට අපිට මේ මෙන්න මේ ජීවිතේ සාර්ථක කරගන්න දරුවෙක් නිර්මාණය කරන්න අපි අධ්‍යාපනය කොච්චර මේ මුදල් කොච්චර ප්‍රතිඵලදායක වෙනවද කියන එක ඇනලිසිස් එකක් කරන්න ඕනේ. ඇනලිසිස් එකක් කරන්න තෝ වීදම් කිදීම තමයි තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තවදුරටත් කාර්යක්ෂම කිරීමට නම් මේ අධ්‍යාපන ක්‍රමයේ සිටින්නාව ඒ ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් තමන් ජීවත් වෙන ප්‍රදේශයෙන්ම තමන්ට ළඟම පාසලට අයදුම් කොට ඒ පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කරන්නට ඔවුන්ට අවස්ථාව තිබෙනවා නම් ඔවුන් වඩා විවේකී මනසකින් දරුවන්ට තමන්ගේ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා ඇති. විශේෂයෙන්ම ඒ ගැටළු මගහරවා ගතතින් කාලය විශේෂයෙන්ම ගුරුවරුන්ගේ තියෙන ශ්‍රමය පාසලට ගුරුවරුන්ට තියෙන දුර විශේෂයෙන්ම ළමුන්ට පාසලට තියෙන දුර මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව ගැටළු රාශියක් වර්තමානයේ වෙනකොට උද්ගත වෙලා තියෙනවා. මෙන්න මේ කියන ගැටළු මගහරවා ගැනීමට අපේ මන්ත්‍රීවරයාගේ අදහස් අපි විමසා බලමු. ඇත්තටම දැන් ගුරුවරු ගත්තොත් අපි දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගන්න උදාහරණයක් වශයෙන් මීගමුව කලාපයෙන් ගුරුවරු බඳවා ගැනීම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ එක්ක මං කියන්නේ අධ්‍යාපන මට්ටම පල්ලෙහා ඉඳන් මන්ද නැහැ සෑහීමකට පත් වෙන්න ගුරුවරු වෙන්නේ නැහැ. වෙනත් පැති වලින් තමයි ගුරු වෙන්නේ. ඒකට දැන් මේ කලාප අරගෙන බැලුවොත් කලාප අධ්‍යාපන කලාපරම් බැලුවොත් ගුරුවරු රැකියාවට ගැනීමේ විෂමතාවලුත් තියෙනවා. ඉතින් අපි කියන්නේ ඒකට උත්තරේ ඇත්තම ගුරුවරයාටම හැතැම්ම ගණන් ඉස්කෝල වල ගිහිල්ලා අපහු වෙවිලා හැටි දාලා ගෙදර ඉන්න ගුරුවරයෙක් නෙමෙයි.
නිදහසේ දරුවා වෙනුවෙන් කැප වෙන ගුරුවරයෙක් නිර්මාණය කරන්න නම් ඔහුට ළඟම පාසල තියෙන්න ඕනි. හැබැයි ඉතින් රටේ ප්‍රශ්නයක් තියෙනවා. එකක් ගුරු ගණය. එයා ඒ කලාපය තුල ඒ අවශ්‍යතාවය සැලකිල්ලට අරගෙන ගුරුවරු බඳවා ගන්න. එතකොට ඒක වෙනස් වෙන්න ඕනි. ඒ කලාපය තුල අවශ්‍යතාවය සැලකිල්ලට අරගෙන නැත්නම් ළඟම පාසල අපිට හොඳම පාසල කියන කතාවට යන්න බෑ. අපි දැන් වර්තමාන ආණ්ඩුව ළඟම පාසල හොඳම පාසල කියන එක බැහැර කළත් අපි කියන්නේ ළඟම පාසල හොඳම පාසල කියන ප්‍රතිපත්තිය තුල නිර්මාණය වෙන්න ඕනි. ඒක දරුවාට ළඟම පාසල හොඳම පාසල, ගුරුවරයාටත් ළඟම පාසල තමන්ගේ වෘත්තිය කරන පාසල වෙන්න ඕනි. ඒ වැඩපිළිවෙලක් හදන්න ඕනි කියන එකයි. ඒකට එතකොට බඳවා ගැනීම ඉදම්ම මේක සම්බන්ධීකරණය කරන්න ඕනි. මොකද සමහරට බඳවා ගන්නවා ගුරුවරයාගේ විෂය ගත්තොත්. සමහරට විෂය උගන්නන විෂය උගත් ගුරුවරයා නෙමෙයි, එයා උගන්නන්නේ වෙන එකක්. අධ්‍යාපනයත් කරපු නැති විෂයක් ගුරුවරයා උගන්වන්නේ. එහෙම වෙන්න බෑ. එකනේ මේක සංගණනයක් කරලා අරගෙන ගුරුවරු නිකන් බඳවා ගන්නම් වාලේ බඳවාගෙන හරියන්නේ නැහැ. තරඟ විභාග තියන්නම් වාලේ තියලා විභාග අරගෙන වැඩක් නැහැ. උපාධි ගන්නම් වාලේ ගුරුවරු බඳවාගෙන. ගුරුවරු මීට වඩා වෘත්තීය මට්ටමින් ශක්තිමත් වෙන්නේ. වෘත්තීය කියන්නේ විෂය දන්නවා කියන එක නෙමෙයි. දරුවව දන්න ගුරුවරයෙක් නිර්මාණය වෙන්න ඕනේ. මෙන්න මේ කියන අධ්‍යාපන ක්‍රමවේදය තුළ අධ්‍යාපනයට අච්චරයි මෙච්චරයි කියලා කාලය වෙන් කරලා තියෙනවා. කෙසේ වෙතත් කොච්චර කාලය වෙන් කරත් මෙන්න මේ කියන අධ්‍යාපන ශාස්ත්‍රය තුළ දරුවන්ට ගුරුවරුත් ගුරුවරුන්ට දරුවන්වත් මගහැරෙන මොහොතවල් එනවා. ඉතින් මෙන්න මේ කියන අධ්‍යාපන ක්‍රමවේදය තුළ පාසල් තුළ තියෙන විභාග ක්‍රමවේදය ඔස්සේ මෙන්න මේ කියන ගැටලුව උද්ගත වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ පේපර් මාකින් ක්‍රමවේදය ඔස්සේත් මෙන්න මේ කියන ගැටලුව උද්ගත වෙ තියෙනවා. අච්චරයි මෙච්චරයි කියලා කොච්චර කාලෙ වෙන් කරත් ඇත්තටම ළමයිට ඉගෙන ගන්නට තිබෙන්නේ බොහොම සුළු කාලයක් විතරයි. ඒ සුළු කාලය තුලත් ගුරුවරුන් තමන්ගේ කාලය නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට නොහැකි නම් ඒ නොහැකියාව මත ඔවුන්ට නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් තුලින් දරුවෙකු බිහි කරන්නට හැකියාවක් වන්නේ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබතුමා දරන්නා වූ විකල්ප මොනවාද? අපි දැන් මේ පිළිබඳව විමසමු. පේපර් මාකින් ගියාම තමයි ගුරුවරයා දැනගන්නේ ළමයින්ගේ තියෙන අභිලාෂ මොනවද, ළමයි යන ක්‍රියාමාර්ගය මොකද්ද, ළමයි යන පැටර්න් එක මොකද්ද, ඒක කොහොමද ඩීවියේට් කරන්න ඕනේ කියලා දැනගන්නේ ඒ ගුරුවරයා පේපර් මාකින් යනකොට තමයි. ඒතර ඒක යන්න ඕනේ. හැබැයි ඒක යෑම රජයේ පුළුවන් නම් මේ විභාගය ඇඩ්ජස්ට් කරන්න ඕනේ නිමාඩු කාලෙට මේ වැඩ ටික ඉවර කරන්න පුළුවන් විදියට. ඒතරම එතකොට එතන රජයේ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. විභාග තියන්නේ ඒ ගුරුවරයාගේ පේපර් මාකින් වලට යන කාලයත් ගණ හිතලා ඒ නිමාඩු කාලයක් තියෙනවා. ගුරුවරයාට මේ සඳහා ආමතර ගෙවීමකුත් කරනවා. ඒතකොට ඒක ඇඩ්ජස්ට් කර ගැනීම රජයේ සැලැස්මක් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ වගේම යම් හේකින් දැන් කොවිඩ් වසංගතය වෙන්න පුළුවන් විවිධ හේතුවක් නිසා මේවා ඕලැප් වුණොත් එහෙම. එහෙමනම් විදුහල්පතිවරයා මේ සඳහා යම් ප්ලෑන් එකක් තියලා තමයි ගුරුවරයව නිදහස් කරන්න ඕනේ. ඒ කියන්නේ එක්කෝ අනුයුක්තියක් එහෙම නැත්නම් ඒ පාසලෙම තවත් ගුරුවරයෙකුට මේ වැඩ කටයුතු බාර දීලා ඒ විදිහට තමයි ගුරුවරයව නිදහස් කළ යුතු වෙන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම දරුවා මූලික කරගත් ගුරුවරයා ශක්තිමත් වෙච්චි අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය වෙන්නේ. බටහිර රටවල් එක ගත්තට පස්සේ බටහිර රටවල් කිසියම් ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් ඔස්සේ තමයි ඒ අධ්‍යාපන ශාස්ත්‍රය වැඩි දියුණු කරන්නේ. නමුත් අද වෙනකොට ලංකාව ගත්තොත් ආණ්ඩුවෙන් ආණ්ඩුව මාරු වෙද්දී විවිධ චක්‍රලේඛන පාසල් වෙත එවනවා. ඉතින් මෙන්න මේ කියන චක්‍රලේඛන නිසා ගැටලු රසක් උද්ගත වී තියෙනවා. ඉතින් චක්‍රලේක ඒ ආකාරයෙන් පාසලකට ස්ථිර චක්‍රලේකයක් ස්ථිර ප්‍රතිපත්තියකින් තොරව චක්‍රලේක ඒ ආකාරයෙන් පාසල් වෙතට ගෙනෙමින් පාසලක් තුළ නැත්නම් ලංකාව තුළ කාර්යක්ෂම සඵලදායී අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිද? ඔබතුමාගේ අදහස් මොනවාද? අපි ඉදිරිපාලනයේ දකින්න සමග ජන බලවේගය විශේෂයෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ මූලික තීන්දුව ගැනීමේ එක කමිටුවක් තියෙනවනේ රටටම. එතකොට එක එක්කෙනාට ඕන විදිහට එක එක කලාපයට කොට්ටාසයට ඕන විදිහට චක්‍රලේඛන ගහන්න බෑ. එක මෙහෙයුම් පද්ධතියක් අපි තියෙන්න ඕනි. ඒ තියෙන තුල ඒ මෙහෙයුම් පද්ධතිය තුල තමයි ඒ මෙහෙයුම් පද්ධතිය විදුහල්පතිවරු එක්ක සාකච්ඡා කරන්න ඕනි, කලාප අධ්‍යක්ෂකවරු එක්ක සාකච්ඡා කරන්න ඕනි, තවත් අදාළ නිලධාරීන් එක්ක කතා කරන්න ඕනි. ඒ වැඩ කරන ක්‍රියාත්මක කරන මෙහෙයුම් කමිටුව කියලා තීන්දුවක් ගන්න විතරක් ඒගොල්ලෝ රැස් වෙන කමිටුවක් නෙමෙයි. ඇක්ටිව් මෙහෙයුම් කමිටුවක් තියෙන්න ඕනි. ඒ අනුව ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. අපි සියලු විපක්ෂේ මේ සියලු දෙනාම ආරාධනා කරලා ජාතික ප්‍රතිපත්තියකට අධ්‍යාපනය යන්න ඕනේ. ගමේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ ගමේ තියෙන පාසල අමතක කරලා බොහෝ දෙනා නගරේ තියෙන පාසලකට යොමු වෙනවා. ඒකට හේතුව විදිහට බොහෝ දෙනා සඳහන් කරන්නේ ගමේ අපිට සම්පත් නැහැ ඉගෙන ගන්න, නමුත් අපේ නගරේ පාසල තුල අපිට සම්පත් තියෙනවායි කියන එකයි.
නමුත් මෙන්න මේ කියන්නේ ග්‍රාමීය පාසල් නගර පාසල් තත්ත්වෙටම වැඩි දියුණු කරන්න බැරිද? ඉතින් ඒ කියන ග්‍රාමීය පාසල් වල තියෙන ගැටලු මග හරවා ගැනීමට මේ මන්ත්‍රීතුමාගේ තියෙන අදහස් අපි බලමු. ඔව් ග්‍රාමීය පාසල් දියුණු කරන්න නම් අපි ඇත්තටම ඉස්සෙල්ලා සංගණනයක් කරගන්න ඕනේ මේ රටේ අර මම කිව්වා වගේ ගුරුවරු හිගිය කියන එක නැති කරගන්න ඕනේ. කියන්නේ ගුරුවරු දැන් එක පැත්තක සටන් කරන අපිට ගුරු වෘත්තිය දෙන්න අපිට රස්සාවල් නැහැ කියලා උපාධිධාරීන් කෑ ගහනවා. අනිත් පැත්තෙන් පාසලට ගුරුවරු නැහැ. ඒක ඉස්සෙල්ලාම මේ ගුරු හිගිය කියන එක මම කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මොකද ගුරුවරයාට නිදහසේ වැඩ කරන්න පුළුවන් වාතාවරණේ ගුරු හිගිය තීරණය කරන්න සලකලා බලන්න ඕනේ. ඒක කොයි කොයි කලාපොලින්ද ගුරුවරු බඳවා ගන්න ඕනේ කියලා බලන්න ඕනේ. ඒතකොට මේ පාසල් ශක්තිමත් කරන්න මොකද සමහර ඉස්කෝලවල එක විෂයට ගුරුවරු 4-5 දෙනා ඉන්නවා. සමහර ඉස්කෝලවල මෙලෝ ගුරුවරයෙක් නැහැ. සමහර ඉස්කෝලවල තියෙන ළමයි 4-5 දෙනා ඉන්නේ. ගුරුවරු සෙට් එකක්ම ඉන්නවා. මොකද ගුරුවරුන්ට වැඩ නැහැ. මම කියන්නේ මේ බෙදීමේ විෂමතාවය නිර්මාණය කරන මේකට හේතුව එකක් දේශපාලන බලපෑම්. දෙවෙනි හේතුව තමයි මේකට හේතුව එක එක පැතිවලින් ගුරුවරු බඳවාගෙන ඒගොල්ලන් වැඩ කරන්න ඒකනේ අකමැත්ත ප්‍රකාශ කිරීම. एक वेन्न बेह देश पालन बल पैम नेता अद्यापने की स्वाधीन तींदुकट देश पालन तींदुकनेम अद्यापने स्वाधीन रट अनागत दर्वा रट अनागत पूर्वस्यालसुम तींदुक शक्ति मत नमक गुरु गुरु की गुरु की लखिया मंग आईकिया पास पीएन गिना अद्यापन लेखम दखा गुरु की गोडट गम ये मना पुहन वक्चा තියෙන ඕනේ අවුරුදු පහකට වඩා ලොකු පුහුණුවක් තියෙන අය තියෙන ඕනේ ෆින්ලන්ඩ් වල තියෙන ක්‍රමවේදී ඒකයි අද එහෙම නෙමෙයිනේ අද අධ්‍යාපන ලේකම් හිට වෙනෙහි කලේකම් කොහෙවත් තියෙන වෙන වැඩක් කරපු ලේකම් කෙනෙක් මේකට එනවා කලාප අධ්‍යක්ෂ සමහර මේ කලාපේ වැඩ කරන නිලධාරීන් වෙනෙහික වැඩ කරලා මේකට එන්නේ ඒතොර ඒගොල්ලෝ මේ ආතබ්බූතක් නැහැ එකපාරට මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අතාරන නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවෘත සේවයක් කරලා මේක දැනුම පිරි දැනුම කියන්නේ විශ්වානුබද්ධ දරුවෝ විතරක් නෙමෙයි දැනුම පිරි කියලා කියන්නේ මේ දරුවන්ගේ මනස මානසිකත්වයේ දරුවන්ගේ ක්‍රමවේදගෙන අංග පුහුණුවක් තියෙන ඒ තුලම ජීවත් වෙන කණ්ඩායමක් ගුරු කියන කොටසට එකතු වෙන්න ඕනේ. හිස හදවත අත මෙන්න මේ ප්‍රධාන කාරණා තුනෙන් පරිපූර්ණ පෞරුෂයක් සහිත පුද්ගලයෙක් රටට දායාද කිරීම තමයි සෑම පාසලකම මෙහෙවර වෙන්නේ. ඉතින් මේ මෙහෙවර ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන පාදම තමයි සකස් වෙන්නේ විනය කියන බවුන්ඩරි එක මත. ඉතින් මේ බවුන්ඩරි එක කොහමද නිවැරදි ආකාරයෙන් පාසලක් තුල ස්ථාපනය කරගත යුත්තේ? ඒ බවුන්ඩරියේ තියෙන ශක්තිමත්භාවයේ මත තමයි අනාගතයේ යහපත් පෞරුෂයක් අනාගතයේ සමාජයට දායාද වෙන්නේ. විශේෂතම කාරණාව තමයි අද වත්මන් පාසල් වල මෙන්න මේ විනය කියන සාධකය පාසල් නිල ඇඳුමට පමණක් සීමා වෙලා තියෙනවා. කොණ්ඩෙට එහෙම නැත්නම් පාසල් නිල ඇඳුමට එහෙම නැත්නම් සපත්තු දෙකට එතනින් එහාට ගිහිල්ලා මෙන්න මේ කියන විනය කියන සාධකය තවත් වැඩි දියුණු විය යුතුයි. ඉතින් එන්නේ විනය කියන සාධකය පිළිබඳව මන්ත්‍රීතුමා සිය අදහස් ඉදිරිපත් කරන්නේ කොහොමද? අපි බලමු. දඬුවම් දීම කියන එක දෙකක් දෙපැත්තක් තියෙනවානේ මේක. ඒක තමයි ගුරුවරයා දරුවාව අවබෝධ කරගෙන දඬුවමක් දෙනවා නම් ඒක හරි. අද ගොඩක් වෙලාවට බොහෝ විට සිදු වෙනවා ගුරුවරයා දරුවාව අවබෝධ කරගෙන නෙමෙයි දඬුවම් දෙන්නේ. මොකද සමහර වෙලාවට දඬුවම් දෙද්දී දරුවා ගිහලා කෝච්චියට පයින් යන වෙලාවලුත් තියෙනවා දෙමව්පියන්ට කියා ගන්න බැරුව. ඒතරේ දරුවාව අධ්‍යයනය කරන්න නැතුව දඬුවම් දීම තමයි ඒතර ප්‍රශ්න. දඬුවම් දීමක් ප්‍රශ්නයක් නෑ. රටකුත් කරනවා, රජියකුත් කරනවා, දෙමව්පියොත් කරනවා, ඒක ප්‍රශ්න නෑ. හැබැයි අර මේ සියල්ලටම හේතුව මේ සියල්ලටම මේ ප්‍රශ්න වලට හේතුව ගුරුවරයාට ළමයාගේ මනෝවිද්‍යාව පිළිබඳ මනා පුහුණුවක් නැතිවීම. අපිට ගණිතය දන්නා වුණාට වැඩක් නැහැ ගුරුවරයා ළමා මනෝවිද්‍යාව දන්නේ නැත්නම්. විද්‍යාව දන්නා වුණාට වැඩක් නැහැ ළමා මනෝවිද්‍යාව. ඒ කියන්නේ සමස්ත ගුරුවරයා මොන්ටිසෝරියේ සිට ඒ ලෙවල් විභාගය දක්වා යන අධ්‍යාපන ගමනේදී මේ විෂය කවන්න ඕනි දරුවාගෙන පුහුණුවක් තියෙන. ඒ කියන්නේ දරුවන් ගැන, දරුවන්ගේ හැසිරීම ගැන, දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන මනා පුහුණුවක් ලැබලා. ඒකයි අපි කියේ විෂයට නෙමෙයි තරඟ විභාගයට නෙමෙයි ගුරු වෘත්තිය දෙන්න ඕනි. දුන්නට කමක් නැහැ. හැබැයි මේකත් එක්ක පාසලකට එයා මුදාහරින්නේ නම් අවුරුදු පහක පුහුණුවක් දෙන්න ඕක ඉස්සර තිබ්බා. ඕක ඉස්සර තිබ්බා. මේ අලුත් කතාවක් නෙමෙයි. ඕක ඉස්සර තිබ්බා. ඉස්සර ඕනම ගුරුවරයෙක් ට්‍රේනින් කොලෙජ් එකක පුහුණු වෙලා තමයි පාසලට අඩිය තියන්නේ. අද ඒක නැති වෙලා පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ
පවතින ප්‍රධානතම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මෙන්න මේ කටපාඩම් එහෙම නැත්නම් මේ ගිරාපෝතක කියන සාධකය. පාසල් අධ්‍යාපන තුන වසර 13ක් ළමයා කටපාඩම් එහෙම නැත්නම් අපි කියනවා ගිරව දානවා කියලා. මේ ගිරව දාලා අන්තිමට විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයට එනවා. ළමයා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ස්වයං අධ්‍යාපනයක් තමයි කරන්නේ. එහෙම නැත්නම් ලයිබ්‍රරියට එහෙම නැත්නම් පුස්තකාලයට ගිහිල්ලා තමන්ගේ නෝට්ස් තමන් හදා ගන්න ඕනේ. එහෙම ළමයෙක් වැඩි දියුණු වෙන්න මෙන්න මේකෙන ගිරා පෝතක ළමයට හැකියාවක් තියෙනවද? ගිරා පෝතක මානසිකත්වයකින් යුතුව අවුරුදු 13ක් අධ්‍යාපනය ලැබලා එන්නේ කියන අධ්‍යාපනය තුළින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මෙන්න මේකෙන ගිරා පෝතක සාධකය වැදගත් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලය තුලත් ටියුෂන් කාමරයක මෙන්ම नोट बलापुरत् विद्यार्थी बिहिला श्रीलंका मे अध्यापन क्रमे निशा इतनी मे अध्यापन क्रमे विनस्वीत ये सन्द मे गिरापोत क्रमे तव दुर्ट गिरापोत के अन्भि नौकरंट उबतमा लबादिन्ना अधास्मनवाद अभी बलम ए पिली पंदव विभागे पास क्रमे नौनी अडुगाने मम उत मम लंका नमीन अट इभागे पास इंजीनियरी फैकल्टी कटी मैं मट मेलोदिया कटपाड़ी इतने एक क्रम वेद्य तीयन नम अपेरटे मे गिरा अध्यापने क्रम तीयन तो सत्य धनुमतीन मीन विभाग विश्वविद्यालय अण्डे कटपाड़कर धनुम अलोगत् मीन तमि विश्वविद्यालय बल पहेशिष्य यदा निर्माण उन्नी और गणनाव मगे अभी चू पहेशिष्य अभी अभी अमलता पहेशिष्यते दीयन ये पहेशिष्य निर्माण कर मुकटद පෛශිෂ්‍යත නිර්මාණය කලේ අඩුවාදායම් ලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනය සඳහා යම් මුදලක් ලබා දීමට. එතකොට මේ මුදල සීමා සහිත නිසා මුදල ලිමිට් නිසා කරපු වැඩේ ඒ සඳහා ලකුණු ලිමිට් එකක් ආවා. අඩුවාදායම් ලාභී වුණාට කමක් නැහැ. මෙච්චර ලකුණු ගත්තේ නැත්නම් සල්ලි දෙන්න බෑ. ඇයි? එයා ඒ ලකුණු අඩුවෙන් ගත්ත කෙනා අධ්‍යාපන සුසුසු නැහැ කියන එක නෙමෙයි එතනින් කියන්නේ. සල්ලි මේ රටේ දෙන්න. ඒ හින්දා අපි මෙතනින් නවත්තනවා කියන එක තමයි එක කරේ. අද ඒ සඳහාද යන්නේ පාසල් තෝරා ගැනීමේ තරගයක් කළා. මේක දරුවාගේ මනස විකෘති කරන දෙයක්. හැබැයි මේකෙන් ගැලවෙන්න බෑ. මොකද පාසල් අපිට ඕන කරන්නේ නැහැ. අද පාසල් තෝරා ගැනීමේ ක්‍රමයක් මිසක් ශිෂ්‍යත් ආධාර දෙන ක්‍රමයක් මේක කියන එක ශිෂ්‍යත් එක්ක වට නැහැ. එතකොට අපි කියනවා ශිෂ්‍යත් පේල් ලකුණු සමානයි 160යි ශිෂ්‍යත් පේල්. ලකුණු 160යි කියන්නේ කීයද? 180යි. සියල් අසුවයිකනේ සියල් 75ක් තිබ්බ තේරල් විභාගයේ එකක් ඕලල් විභාගයේ එකක් ඒකෙන් ගන්නවා මේ ශිෂ්‍යත්ව ෆේල් කියලා මානස කඩනවා අනිත් එක මේ මේ ශිෂ්‍යත්ව පාස් වීම හොඳ විදියක් කියලා කියන්න බැහැ මොකද අර කිව්වා වගේ කටපාඩම් කරලා ළමයට අනවශ්‍ය දේවල් කරලා රේස් එකක් ගිහිලා තමයි ඒකත් දාන්නේ මේ පොඩි මනස විකෘති කරලා දානවා ඒතර ඒක වැරදි එතකොට අපි එහෙනම් හදන්න ඕනේ ශිෂ්‍යත්ව පාස් ෆේල් කියන එක නෙමෙයි ශිෂ්‍යත්ව ලබා ආදාන ලබා ගැනීම සුසුසු නැද්ද මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගත්තාම කියන්න ඕනේ ඔයා පාස් ඔයා ෆේල් කියන එක නෙමෙයි ඔයා ශිෂ්‍යත්ව මුදල් ලබා ගැනීම සුදුසුකම් ලැබලා නැහැ කියන එක අන්න ඒකට වෙන්නේ ඒ වගේම මේ රටේ ඇත්තටම සී අධ්‍යාපනය සඳහා පහසුකම් ලබා නොදීම නිසා පාසල් තෝරා ගැනීමේ තරගයක් බවට මේක පත් වෙලා තියෙනවා මේකට දරුවා විතරක් නෙමෙයි මේකට දරුවගේ අම්මත් වෙනු ඉන්නවා ඒ ශිෂ්‍යත්ව නැති अन्न ये सदहाय अभी मे वेडसटहाने उबगे प्रज्ञालोके तवत् आलोकमत्क उत्साह लागत्ते नेव उब मीलग मतिवर्णे ऐकुड़ छंदे लबादिनवान तमंगि खमेत् प्रकाशकरण ये खमेत् छंदे लबादिदि मतकैतिव उबगे दर्वगेन मुहुतक्सितान् उबगे अनागतेगेन मुहुतक्सितान् नैवतवरक् ए पिलिबंदव देवतावक् मसिता खतिरे गहन् अभी रटे तीन मत अक् निर्माण मे देशीय विसीपह मे पा की अभी विला अभी दिन देशीय विसीपह कोई विधि हिटी अतमक मे देशीय विसीपह तोरण जनता जनता तोर देशीय विसीपह तम अद खतरे का हिटे पा की जनता मे देशीय विसीपह तेरी मेदी मीट वा वग कीमा खरट गोनी एक
මීට වඩා වගකීමක් කරට ගන්න ඕනේ බඩුවක් දුන්නා හිනා වුණා කතා කරා ඔළුව අත ගෑවා කියලා ඡන්දයක් දෙන්නේ නැතුව රට හදන්න ඕනේ කණ්ඩායමක් නිර්මාණය කරන්න වෙනවා ඉතින් දැන් ඔබ අපත් සමග රැඳී සිටියා බොහෝ වෙලාවක් ඉතින් දැන් ඔබට දැනෙනවා ඇති හැඟෙනවා ඇති අපිටත් මෙන්න මේ ගැටලුව තියෙනවායි කියලා ඔබේ ප්‍රශ්න අප වෙත යොමු කරන්න එවැනි ප්‍රශ්න මෙවැනි සාකච්ඡා මණ්ඩපයක සාකච්ඡා කර ඔබට විසඳුම් ලබා දෙන්න ලංකාදීප ඔන්ලයින් අපේ සූදානම්